English वरीन की वोर, a probability is a chance or likelihood that a particular event will occur. मुखा खारी event का occur वेन थी न, chance का नेता likelihood डिकट, आप किये नमा probability केला. मुखा तो में random experiment का केला किया ने. Random experiment का केला किया ने, मुखा खारी सिद्धिया, कि मनहारी output एक सिद्ध वेन्न पुलुवान हैकियावट अपि कियनवा random experiment एकक् कियला. उदाहरणयक् विदिहट गत्तोत् अपि कासियक् उड दानवा. कासियक् उड दैम्मोत् अपिट ए कासियेन head වැටෙන්න පුළුවන් tail වැටෙන්න පුළුවන්. ඒක random experiment එකක්. අපි තව උදාහරණයක් ගමු. flip a die. ඒ කියන්නේ මොකද්ද? අපි හිතමු ධාතු කැටයක් උඩ දානවා කියලා. ධාතු කැටයක් උඩ දැම්මොත් අපිට හම්බෙන්න පුළුවන් මොනවාද? එක වැටෙන්න පුළුවන්, දෙක වැටෙන්න පුළුවන්, තුන වැටෙන්න පුළුවන්, හතර වැටෙන්න පුළුවන්, පහ වැටෙන්න පුළුවන්, හය වැටෙන්න පුළුවන්. අපි මොකක් වැටේද කියලා දන්නේ නැහැ. එතකොට මේ ඔක්කොම වෙන්න පුළුවන් හැකියාවන් ඔක්කොම ඇතුළත් අපි කියනවා එකට random experiment එකක් කියලා. එතකොට මොකද්ද මේ sample space එකක් කියලා කියන්නේ? sample space එකක් කියලා කියන්නේ මොකක් හරි event එකක් සිද්ධ වෙන්න පුළුවන් හැකියාවන් සියල්ලම ඇතුළත් කරන එක අපි කියනවා sample space එකක් කියලා. මොකක් හරි සිද්ධියක සිද්ධ වෙන්න පුළුවන් ඔක්කොම outcome ටිකට outcome ඔක්කොම ඇතුළත් වීම අපි sample space එකක් කියලා කියනවා. උදාහරණයක් මේකම ගමු අපි. කාසියක් උඩ දාන්න. කාසියක් උඩ දැම්මොත් අපිට හම්බෙන්න පුළුවන් head එක නැත්නම් tail එක. ඒ දෙකම ඇතුළත් කිරීම කියන sample space එකක් කියලා. අපි ලකුණ විදිහට s කියලා තමයි දාන්නේ සමල වරහන් ඇතුලේ අපිට ලැබෙන්න පුළුවන් outcome ඔක්කොම දාන්න ඕනේ sample space එක ඇහුවොත්. එතකොට ධාතු කැටයක් උඩ දැම්මත් අපිට හම්බෙන්න පුළුවන් එකේ ඉඳන් 6 වෙනකම් කියන සියලුම outcome ටික හම්බෙන්න පුළුවන්. එතකොට ඒක sample space එක වෙන්නේ මොකද්ද? 1 2 3 4 5 6. අපි දැන් බලමු මොනවාද probability types කියලා. ප්‍රධාන වශයෙන් probability types දෙකක් තියෙනවා. subjective probability, objective probability. මොකද මේ subjective probability කියලා කියන්නේ? subjective probability කියලා කියන්නේ අපි මොකක් හරි probability එකක් decide කරන්නේ කවුරු හරි කියපු දෙයක් මත හරි. නැත්නම් මොකක් හරි මතයක් මත හරි බුද්ධිමත් තීරණයක් මත හරි ඒ වගේ දෙයක් මත බේස්ඩ් වෙලා අපි probability එක decide කරනවා නම් අපි ඒකට කියනවා subjective probability කියලා. මොකද මේ objective probability කියලා කියන්නේ? objective probability කියලා කියන්නේ අපි මොකක් හරි probability එකක් decide කරන්නේ මොකක් හරි statistically survey එකක් කරලා හරි empirical observation එකකින් හරි ඒ විදිහට based වෙලා අපි probability එක decide කරනවා නම් අපි ඒකට කියනවා objective probability කියලා. අපි දැන් බලමු probability එක අපි statistics විදිහට පෙන්වන්න කරන්නේ කොහොමද කියලා. අපි මොකක් හරි සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය මොකක් හරි event එකක් अनुमान करो මේ A කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය අපි පෙන්වන්න කරනවා TA කියලා.
එතකොට මේ r වලින් දක්වන්නේ මොකද්ද n වලින් දක්වන්නේ මොකද්ද n වලින් අපි කෙටියෙන්ම කිව්වොත් දක්වන්නේ sample space එක මොකක් හරි සිද්ධියක් ගත්තොත් ඒ සිද්ධියේ තියෙන sample එකට ගන්න පුළුවන් ඔක්කොම outcome ගාන තමයි අපි n එකට දාන්නේ r විදිහට දාන්නේ මොකද්ද r විදිහට දාලා තියෙන්නේ ඒ කියන සිද්ධිය සිදුවීමේ outcome එක තමයි අපි r විදිහට දාන්නේ උදාහරණයක් අමු අපි මොකක් හරි බෑග් එකක තියෙනවා කියලා හිතමු නිල් බෝලයි රතු බෝල අපි මේකෙන් බෑග් එකෙන් මේ බෑග් එකේ තියෙන ඔක්කොම බෝල 10යි මේ බෝල 10ෙන් රතු බෝලයක් ගැනීමේ සම්භාවිතාවය අපි p a කියන ඉවෙන්ට් එක a කියන ඉවෙන්ට් එකෙන් දැක්කොත් ඒ a කියන ඉවෙන්ට් එක සිදුවීමේ probability එක අපිට දක්වන්න පුළුවන් p a සමානයි 10 3 කියලා. බෑග් එකේ තියෙන්නේ රතු බෝල 3ක් විතරයි. බෑග් එකේ හැබැයි ඔක්කොම බෝල කීයක් තියෙනවද? 10ක් තියෙනවා. එහෙනම් probability එක අපිට දක්වන්න පුළුවන් p a සමානයි 10 3 කියලා. එහෙනම් නිල් බෝලයක් විමේ සම්භාවිතාවය b කියලා ගත්තොත් pb සමානයි 10 7ක් වෙනවා. හරි. අපි දැන් බලන්න යන්නේ properties of probability. මොනවාද මේ probability එකේ තියෙන නිගමනයන් කියලා. හැම තිස්සෙම මොකක් හරි සිද්ධියක් ගත්තොත් මොකක් හරි event එකක් ගත්තොත් ඒ event එක බිඳුවත් එකත් අතර විහිදෙන probability එකක් තියෙනවායි කියලා අපි කියනවා. ඒ කියන්නේ බිඳුවට වඩා අඩු වෙන්නත් බෑ, එකට වඩා වැඩි වෙන්නත් බෑ probability. බිඳුවත් එකත් අතර තමයි මේ probability එක විහිදලා තියෙන්නේ. අපි සංකේතාත්මකව දැක්වුවොත් මෙන්න මේ විදිහට දානවා. ඒ කියන්නේ event එක ඒ කියන ඉවෙන්ට් එකක් වෙනවා නම් ඒ ඉවෙන්ට් එකේ probability එක බිඳුවත් එකත් අතර විහිදලා තියෙනවා. බිඳුව වෙන්නත් පුළුවන්, එක වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ අතර සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. අපි හිතමු මොකක් හරි impossible event එකක් නම්. ඒ කියන්නේ කවදාවත්ම වෙන්න බැරි සිද්ධියක් නම්. මොකක් හරි සිද්ධියක් තියෙනවා ඒක කවදාවත්ම වෙන්න බෑ. එහෙමනම් ඒ වගේ ඉවෙන්ට් එකක probability එක හැම තිස්සෙම බිඳුවයි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඉර බස්නාහිරින් පැලීම වෙන්න පුළුවන්ද? බැහැ. ඒ වගේ ඉවෙන්ට් එකක probability එක PA විදිහට දැක්කොත් PA සමාන වෙනවා බිඳුවට. සර්ටන් ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ ඒක හැමතිස්සෙම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. එහෙම ඉවෙන්ට් එකක් නම් ඒකේ සම්භාවිතාවය අනිවාර්යයෙන්ම එකට සමාන වෙන්න ඕනේ. අපි උදාහරණයක් ගත්තොත් ඉර නැගෙනහිරින් පැලීම ඒක හැමතිස්සෙම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන සිද්ධියක්. එහෙනම් ඒකේ සම්භාවිතාවය PA විදිහට දැක්වුවොත් PA සමාන වෙනවා 1ට. ඊළඟට අපි හිතමු සාමාන්‍ය සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධියේ සිද්ධිනි අවකාශයේ sample space එකේ A B C කියලා event තුනක් තියෙනවා. මේ event තුනේ probability එක හැමතිස්සෙම 1ට සමාන වෙන්න ඕනේ. මේ තුනේ event තුනේ එකතුව probability වල එකතුව එකට සමාන වෙන්න ඕන. උදාහරණයක් ගත්තොත් අපි හිතමු මොකක් හරි බෑග් එකක බෝල තියෙනවා. නිල් බෝලයි, රතු බෝලයි, කහ බෝලයි. ඒ තුනේ එකතු වෙයි probability වල එකතුව හැමතිස්සෙම එකට සමාන වෙන්න ඕනේ. උදාහරණයක් විදියට ගත්තොත් අර බෑග් එකේ අපි හිතමු නිල් බෝල තියෙන එක PA කියලා. PA සමාන වෙනවා බෝල 10ක් තියෙනවා නම් 10 තුනක් තියෙනවා නිල්. ඊට පස්සේ අපි හිතමු PB රතු බෝල කියලා. රතු බෝලක් තියෙනවා 10 තුනක්. අපි හිතමු PC කියන්නේ කහ බෝල කියලා. කහ බෝල තියෙනවා 10 4. මේ තුනේ එකතුව අනිවාර්යෙන් එකකට සමාන වෙන්න ඕන. බලමු 10 බෝල 3යි 10 බෝල 3යි ප්‍රොබබිලිටි එක එකකට සමාන වෙන්න ඕනේ. ඊළඟට මොකද මේ PA ඩෑෂ් කියලා කියන්නේ මොකක් හරි සිද්ධියක් සිදු නොවීමේ සම්භාවිතාවය කියන එක.
සිද්ධියක් සිදු වෙනවා නම් PA සිද්ධියක් සිදු නොවෙනවා නම් PA dash අපි හිතමු රතු ගෝලේ රතු ඒ බෑග් එකේ බෝලයක් අපි එළියට ගන්නවා ඒ බෝලේ රතු බෝලයක් නොවීමේ සම්භාවිතාවය හොයන්න කියන රතු බෝලයක් වීමේ සම්භාවිතාවය අපි දන්නවා 10 3 කියලා එහෙනම් අපි PA dash වාන්නේ කොහොමද එකෙන් අඩු කරනවා PA මොකද හැමතිස්සෙම සම්භාවිතාවයේ එකතුව සමාන වෙනවා එකකට ඒක හින්දා එකෙන් අඩු කරනවා වීමේ සම්භාවිතාවය එකෙන් අඩු කරනවා වීමේ සම්භාවිතාවය එතකොට අපිට එනවා නොවීමේ සම්භාවිතාවය PA dash PA dash යන්නේ එහෙම අපි දැන් බලමු මොකද්ද මේ වෙන් ඩයග්‍රෑම් එකක් කියලා කියන්නේ කියලා සිංහලෙන් කිව්වොත් වෙන් රූප සටහන් කියලා අපි කියනවා වෙන් රූප සටහනක් නැත්නම් වෙන් ඩයග්‍රෑම් එකකින් අපි කරන්නේ අපි රිප්‍රසන්ට් කරනවා රූපෙකින් අපේ ප්‍රොබබිලිටි එක නැත්නම් මොකක් හරි ඉවෙන්ට් එකක් වෙන්න පුළුවන් එකක සාම්පල් ස්පේස් එකයි ඒකේ තියෙන අවුට්කම්ස් උයි අපේ වෙන් ඩයග්‍රෑම් එකකින් රිප්‍රසන්ට් කරනවා එන්නේ ඒ විදිහේ රූප සටහනක් මොකක් හරි රූපකින් පෙන්නුම් කරනවා ඒකට අපි කියනවා වෙන් ඩයග්‍රෑම් එකක් කියලා අපි හැමතිස්සෙම සාම්පල් ස්පේස් එක දක්වනවා රෙක්ටැන්ගල් එකකින් ඊට පස්සේ අපිට එන අවුට්කම්ස් අපි සර්කල්ස් වලින් රිප්‍රසන්ට් කරනවා අපි උදාහරණයක් ගත්තොත් මොකක් හරි සාම්පල් එකක A කියලා සිද්ධියකුයි B කියලා සිද්ධියකුයි තියෙනවා A කියන ඉවෙන්ට් එකයි B කියන ඉවෙන්ට් එකකුයි තියෙනවා එතකොට ඒක අපිට මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන් රූපේ වෙන් ඩයග්‍රෑම් එකකින් සාම්පල් එක දානවා කොටුවක් ඇතුලේ ඒක ඇතුලේ අපි රූප සර්කල්ස් වලින් AB පෙන්වනවා AB කියන සිද්ධි දෙකම එකට වෙන්න පුළුවන් ඒක තමයි මේ විදිහට දක්වන්නේ නැත්නම් A සිද්ධි විතරක් වෙන්න පුළුවන් මේ විදිහට B සිද්ධි විතරක් වෙන්න පුළුවන් මේ විදිහට මේකට අමතරව අපිට මොනවා හරි මේ සාම්පල් එක ඇතුලේ තියෙන්න පුළුවන් අපි දැන් එකින් එක බේසික් ප්‍රොබබිලිටි කන්සෙප්ට්ස් මොනවද කියලා බලමු. පළවෙනි කන්සෙප්ට්ස් එක. ඉන්ටර්සෙක්ෂන් ඔෆ් ටූ ඉවෙන්ට්ස්. මොකක් හරි ඉවෙන්ට්ස් දෙකක ඡේදනය. නැත්නම් ඉන්ටර්සෙක්ෂන් එක බලන්නයි දැන් යන්නේ. අපි ඒක මේ විදිහට පෙන්වුම් කරනවා. මොකක් හරි සිද්ධි දෙකක ඉන්ටර්සෙක්ෂන් එක පෙන්වන්නේ A මෙන්න මෙන්න මේ සර්කලෙන් තමයි ඉන්ටර්සෙක්ෂන් කියලා එක පෙන්වුම් කරන්නේ B මේක අපි නිකන් මානයක් අනිත් පැත්ත හරවල වගේ හැඩයක් නැත U වල අනිත් පැත්ත හරවල වගේ හැඩයක් ගන්න A ඡේදනය B කියලා සිංහලෙන් කියනවා නැත්නම් A ඉන්ටර්සෙක්ෂන් B ඒක අපි වෙන් රූපකින් දක්වොත් මෙන්න මේ විදිහට තමයි පෙන්වුම් කරන්න පුළුවන් වෙන් රූපයක් කියන එකක් අපිට මේ දැක්කම මුලින් ඔළුවට ගොඩක් පාවදීන එක ඉඳ අපි හැමගම මේ රූප සටහන් වලින් එක එක concepts යම් වෙන් රූප සටහනක් ගත්තොත් A event එකයි B event එකයි කියලා event එකක් වෙනවා නම් sample එකක් ඇතුලේ ඒ sample දෙකේ ඡේදනයේ නැත්නම් intersection එක මෙන්න මේ කොටස අපි ඒකට කියනවා A intersection B කියලා අපි උදාහරණයක් ගත්තොත් sample එකක් තියෙනවා ඒ sample එකේ outcomes තියෙනවා 100ක් ඒ sample එකේ මොකක් හරි event එකක outcomes එන්න පුළුවන් 100ක්. A 100ෙන් A කියන එකේ outcome එක 30යි. B කියන එකේ outcome එක 50යි. මේ උපකල්පනය. එතකොට A කියන එකයි B කියන එකයි event දෙකම එකපාර වෙන්න පුළුවන් outcome එක 20යි. එහෙනම් අපේ A intersection B answer එක වෙන්නේ 20යි. එහෙනම් අපි මේක සම්භාවිතාවයක් විදියට දැම්මොත් P A intersection B sample අපි සාමාන්‍ය දානවා S තමයි අපිට දාන්නේ එතකොට S වෙනවා 100ක් 100ෙන් 20යි ඉංග්‍රීසි වලින් අපි ගොඩක් වෙලාවට intersection එකට යූස් කරන්නේ AND කියන වර්ඩ් එක A AND B A AND B කියලා තියෙනවා නම් ඒක intersection එකක් මොකක් හරි වලට ගානක් දුන්නත් ඒකෙදි වෙන රූපයක් හදගන්න එතකොට answer එක ගන්න ලේසියි ඊළඟට අපි බලමු ඊළඟ concept එක union of two events නැත්නම් අපි මේකට කියනවා මේලේ කියලා සිංහලෙන් නම් කියනවා A මේලේ B මේ විදිහට දක්වන්නේ A union of B මේ මේ මෙන්න මේ සරකුණෙන් අපි ඒ concept එක පෙන්නනවා වෙන් රූපකින් දක්වුවොත් මෙන්න මේ විදිහට ඒ කියන්නේ මොකක් හරි sample එකක
sample space එක තියෙනවා event දෙකක් A B කියලා A event එකයි B event එකයි කියන එකේ මුළු එකතුයෙන් ගන්න එකක් තමයි අපි P union of B කියලා ගන්න. ඒ කියන්නේ මේ A සිද්ධියයි B සිද්ධියයි කියන දෙකම ගීමේ සම්භාවිතාවයට අපි කියනවා union of two events කියලා. අපි මේ ගානම ගත්තොත් අපි මේ calculate කරන්න කොහොමද? P A union of B calculate කරන්නේ අපිට event එකක් තියෙනවා A කියලා A event එකේ සම්භාවිතාවයට එකතු කරන්න ඕනේ B event එකේ සම්භාවිතාව. මේ දෙකම එකතු කර ඔයාලට තේරෙනවා ඉතින් A event එක මේක නම් B event එක මේක නම් මෙන්න මේ කොටස දෙපාරක් calculate කරනවා. මේ A කියන event එක ගත්තත් මේ කොටස calculate කරනවා. B කියන event එක ගත්තත් මේ කොටස calculate කරනවා. එහෙනම් අපි ඒකෙන් අඩු කරන්න ඕනේ මේ intersection එක. intersection එක අඩු කරන්න ඕනේ. P A intersection B කියන එක අඩු කරන්න ඕනේ. එතකොට අපිට answer එනවා P A union B කියන එක. එතකොට P A කීයක් තිබ්බද? 130ක් තියෙනවා. P B තියෙනවා කීයක්ද? 150. මේ දෙක එකතු කරාම එනවා 180. එතකොට අපිට AB intersection නාවා CN 20. ඒ CN 20 අඩු කරනවා අපි. එතකොට අපිට answer එක විදිහට එනවා CN 60. අපි දැන් බලමු මොකද්ද මේ mutually exclusive events කියන concept එක කියලා. මේකෙදි කියන්නේ මොකක් හරි sample space එකක සිද්ධි දෙකක් තියෙනවා නම් ඒ සිද්ධි දෙක එකපාර සිද්ධ වෙන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ ඒ කියන ඉවෙන්ට් එකක් තියෙනවා B කියන ඉවෙන්ට් එකක් තියෙනවා මේ දෙකට ඡේදනයක් නැත්නම් ඉන්ටර්සෙක්ෂන් එකක් තියෙන්න බෑ. එන්න ඒ විදිහයි ඉන්සර්ට් අපි කියනවා mutually exclusive events කියලා. වෙන් රූපකින් දැක්කොත් මෙන්න මේ විදිහට A කියන එකයි B කියන එකයි ඡේදනයක් නැත්නම් ඉන්ටර්සෙක්ෂන් එකක් නැහැ. එතකොට දෙක වෙන වෙනම සර්කල්ස් ඇඳෙන්නේ. හරිද? P A intersection B හැමතිස්සෙම බිඳුවට සමාන වෙන්න ඕනේ. අපි දැන් බලමු තව concept එකක් collectively exclusive events. මොනවාද මේ collectively exclusive events කියලා කියන්නේ? මොකක් හරි sample එක event sample space එකක events තියෙනවා නම් ඒ events වල එකතුව ඒ probabilities වල එකතුව හැමතිස්සෙම එකකට සමාන වෙනවා නම් අපි ඒකට කියනවා collectively exclusive event කියලා. උදාහරණයක් ගත්තොත් මොකක් හරි sample space එකක් තියෙනවා 100ක. 100ක sample space එකේ A කියලා event එකකුයි B කියලා event එකකුයි C කියලා event එකකුයි කියලා events තුනක් තියෙනවා. A කියන event එකේ outcome එක 40යි B කියන එකේ outcome එක 50යි C කියන එකේ outcome එක 10යි. එහෙනම් මේවල probabilities වෙන්නේ කොහොමද? P A වෙන්නේ sample එක 100යි ඉඳලා sample space එක CN 40යි. PB CN 50යි. PC CN 10යි. එහෙනම් මේවල union එක. නැත්තම් අපි සිංහලෙන් නම් කියනවා මේරය කියලා. A union B and C union C. එතකොට මේ තුනටම ඡේදනයක් තියෙනවද? නැහැ. ඒ කියන්නේ intersection එකක් තියෙනවද? නැහැ. intersection එකක් නැත්නම් exclusive කියන intersection එකක් නැති හින්දා exclusive කියන්නේ මේ intersection එකක් නැති හින්දා මේකෙන් අපිට අඩු කරන්න ඕනද මොකොත් නැහැ. එහෙනම් අපේ මුළු එකතුව බලන්න අපි බලනවා PA කියන එකට එකතු කරනවා PB එකතු කරනවා PC. එතකොට මේ තුනම එකතු කරාම වෙනවා 100ක්. ඔන්න දැකලා collectively මේ අන්න එකට සමාන වෙනවා. probability එක හැම තිස්සෙම එකට සමාන වෙනවා. එහෙනම් ඒ ඉවෙන්ට්ස් වල යූනියන් එක එකට සමාන වෙනවා නම් අපි එන්නේ විදිහ ඉවෙන්ට් එකකට කියනවා collectively exclusive event එකක් කියලා. අපි දැන් බලමු ඊළඟ concept එක statically independent events. මොනවද මේ statically independent event කියලා කියන්නේ? මොකක් හරි ඉවෙන්ට්ස් දෙකක් තියෙනවා නම් A B කියලා ඒ ඉවෙන්ට්ස් දෙක ඉන්ඩිපෙන්ඩන්ට් නා. ඒ කියන්නේ A කියන සිද්ධිය මත B සිද්ධිය ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ.
B කියන සිද්ධිය මත A සිද්ධිය depend වෙන්නේ නැහැ. මේ event එක කිසි විටකත් A event මත depend වෙන්නේ නැහැ. A events independent. එන්න A විදිහ independent events තියෙනවා නම් අපේ stat වල නීතියක් තියෙනවා. ඒත් රීතියක් තියෙනවා A P A B. ඡේදනය හැමතිස්සෙම P A වැඩි කිරීම P B ට සමාන වෙනවයි කියලා. මේකේ ගුණිතයට සමාන වෙනවා intersection එක. එතකොට අපි independent events වල ගත්තෝ P A given B කොහොමද calculate කරන්නේ? අසම්භාව්‍ය සම්භාවිතාවය කියලා සිංහලෙන් කියනවා. මේක අපි කියන්නේ A given B කියලා. එතකොට A given B මේකේ සූත්‍රය වෙන්නේ අපි ලවයේ විදිහට දාන්නේ intersection එක පල්ලෙහාට වැටෙන්නේ හැම තිස්සෙම මෙන්න මෙතන දාන එක. මෙතන B ආවම හැම තිස්සෙම මෙතනට එන්නේ PB කියන එක. එතකොට අපි කිව්වා ප්‍රීතියක් තියෙනවා මේ දෙකේ ගුණිතයට සමාන වෙනවා intersection එක. එහෙනම් උඩට ඒක ආදේශ කරව PB දැම්මොත් PB ට PB කැපෙනවා. එතකොට ඉතිරි වෙන්නේ PA. ඔයාලට පේනවද නැති PA given B independent event එකකදී හැමතිස්සෙම ඉස්සරහ තියෙන්නේ මොකද්ද? අන්න ඒ event එකේ probability එකට equal වෙනවා. අපි මේක ගත්තොත් PB given A ගත්තොත් equal වෙන්නේ මේකට. ඒ කියන්නේ PB ට. දැන් අපි බලන්න යනවා ඊළඟ topic එක calculating objective probabilities. මේ අතේ mainly අපි කොටස් තුනක් ගැන කතා කරනවා. marginal probability එක, joint probability එකයි, conditional probability එකයි ගැන. මොකද්ද මේ marginal probability කියලා කියන්නේ? marginal probability කියලා කියන්නේ මොකක් හරි single event එකක probability එක මනවන අපි ඒකට කියනවා marginal probability කියලා. අපි හිතමු sample space එකක A කියන ඉවෙන්ට් එකක් වෙනවායි කියලා. එන්න A කියන ඉවෙන්ට් එකේ probability එක අහනවා නම් අපි ඒකට කියනවා marginal probability එක කියලා. ඒක අපි දක්වනවා PA විදිහට. ඊට පස්සේ joint probability එකක් කියලා කියන්නේ මොකක්ද? මේ joint probability කියලා අහන්නේ intersection එක. ඒ කියන්නේ මොකක් හරි ඉවෙන්ට් දෙක intersection එක තමයි ඔයාලෙන් joint probability එක කියලා අහන්නේ. මොකක් හරි සිද්ධි දෙක එකට වෙන්න පුළුවන් සම්භාවිතාවය නැත්නම් මොකක් හරි ඉවෙන්ට්ස් දෙක එකපාර වෙන්න පුළුවන් probability එක මොකද්ද කියන එක තමයි joint probability එකෙන් mean වෙන්නේ. අපි ඒක දක්වනවා P A intersection B කියලා. අපි මේව calculate කරන හැටි කලින් කතා කරා. ඊපස්සේ conditional probability. මොකද්ද මේ conditional probability එකක් කියලා කියන්නේ? conditional probability එකක් කියලා කියන්නේ මොකක් හරි ඉවෙන්ට් එකක් වුණොත් තව ඉවෙන්ට් එකක් වෙන්න පුළුවන් probability එක මොකද්ද කියලා අහන එක. අපි උදාහරණයක් විදිහට ගත්තොත් A කියලා සිද්ධියකුත් තියෙනවා B කියලා සිද්ධියකුත් තියෙනවා. A කියන සිද්ධිය වුණොත් A කියන ඉවෙන්ට් එක වුණොත් B කියන ඉවෙන්ට් එක වෙන්න පුළුවන් probability එක කොච්චරද කියලා අහන. අපි ඒක දක්වනවා P A given B කියලා. මුලින්ම දාන්නේ ඉස්සරහට දාන්නේ වෙච්ච සිද්ධිය. උනොත් කියන සිද්ධිය. A කියන සිද්ධිය උනොත්. A given. B කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය. එතකොට අපි ඒකත් කලින් කතා කරා මෙන්න මේ සූත්‍රයෙන් තමයි අපි conditional probability එක calculate කරන්නේ. අපි හිතමු මේකට අපි උදාහරණයක් ගමුකෝ. මොකක් හරි සාම්පල් ස්පේස් එකක් තියෙනවා 100ක. සාම්පල් ස්පේස් එකක් තියෙනවා 100ක. A කියන සිද්ධිය සිදු වෙන්න පුළුවන්ලු. A කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය 100ෙන් 30යි. එතකොට B කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය 100ෙන් 50යි. ඊට පස්සේ මේ A කියන එකයි B කියන එකයි එකපාර නැත්නම් joint probability එක. මේ දෙකේ joint probability එක 100
විසයි අපිට කියනවා A කියන සිද්ධිය if A given A කියන සිද්ධිය දීලා තියෙනවා නම් අපිට B කියන සිද්ධිය සිදුවීමේ probability එක කීයද කියලා අහන්න එහෙම වුණා ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් අහනවා නම් අහන්නේ if the A given and calculate the probability of B B වෙන්න එතකොට B A given B සමාන වෙනවා අපි උඩට දාන්නේ මොකද්ද intersection එක කීයද CA 10යි CA 20යි B කියන්නේ මේ probability එක කීයද CA 1යි එතකොට මේක calculate කරමු CA 20 වැටීම conditional probability calculate කරන්න ඊළඟට අලුත් පාඩමකින් අර හමු වෙමු.